ஆல்பமே இது குஞ்சி குவேபொட்டே அப்ட அபி பலமோ ஸ்ரீலங்காவே பிரதான கங்கா ஆரம்பன ஸ்தானம் சஹ ஏவா முகுதட வெட்ன ஸ்தானம் முனாத கேலா அபி முனின பலமோ லங்காவே திகின் வெடிம கங்காவ மஹவெலி கங்க ஆரம்பவன்னே கொஹெந்த கேலா மே மஹவெலி கங்க ஆரம்பவன்னே ஸ்ரீ பாத அடவியன் එහෙමත් නැත්නම් හැටන් ප්‍රදේශයෙන් තමයි මේ මහ වැලි ගඟ ආරම්භ වන්නේ. මේ ශ්‍රී පාද අඩවියෙන් ආරම්භ වන මහ වැලි ගඟ මුකටට වැටෙන්නේ ලංකාවේ නැගෙනහිර පළාතෙන්. එහෙමත් නැත්නම් ශ්‍රී කුණාමලේ ප්‍රදේශයෙන් තමයි මේ ශ්‍රී පාද අඩවියෙන් පටන් ගන්න මහ වැලි ගඟ මුහුදට වැටෙන්නේ. ඊළඟට බලමු නිල්වලා ගඟ ආරම්භ වන්නේ කොහෙන්ද කියලා. මේ නිල්වලා ගඟ ආරම්භ වන්නේ දුවේපොතේ රක්වාන කඳුවලින්. ඉතින් මේ රක්වාන කඳුවලින් ආරම්භ වෙන නිල්වලා ගඟ මුහුදට වැටෙන්නේ ලංකාවේ දකුණු පළාතෙන්. ඒ කියන්නේ මාතර ප්‍රදේශයෙන්. ලංකාවේ දකුණු පළාතේ මාතර කියන ප්‍රදේශයෙන් තමයි මේ රක්වාන කඳුවලින් ආරම්භ වෙන නිල්වලා ගඟ මුහුදට වැටෙන්නේ. බලමු කලාඔය ආරම්භ වෙන්නේ කොහෙන්ද කියලා. ඕමරගොල්ල කඳුවලින් තමයි දුවේපුතේ මේ කලාඔය ආරම්භ වන්නේ. ඉතින් මේ ඕමරගොල්ල කඳුවලින් ආරම්භ වෙන කලාඔය මොකටද වැටෙන්නේ ශ්‍රී ලංකාවේ කල්පිටිය උතුරින්. කල්පිටිය උතුරින් තමයි මේ ඕමරගොල්ල කඳුවලින් ආරම්භ වෙන කලාඔය මුහුදට වැටෙන්නේ. ඊටකට අපි විමසමු කැලණි ගඟ කොහෙන්ද ආරම්භ වෙන්නේ කියලා. ඉතින් මහවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා. අපි කවුරුද දන්නවද දුවේපුතේ මේ කැලණි ගඟ ආරම්භ වන්නේ ශ්‍රී පාද අඩවියෙන්. එහෙමත් නැත්නම් හැටන් ප්‍රදේශයෙන් තමයි මේ කැලණි ගඟ ආරම්භ වන්නේ. ඉතින් ශ්‍රී පාද අඩවියෙන් ආරම්භ වන මේ කැලණි ගඟ මුහුදට වැටෙන්නේ ලංකාවේ බස්නාහිර පළාතෙන්. එහෙමත් නැත්නම් කොළඹ ප්‍රදේශයෙන් තමයි මුහුදට වැටෙන්නේ. මාදුරු ඔය අපි බලමු මේ මාදුරු ඔය ආරම්භ වෙන්නේ කොහෙන්ද කියලා. අකුරුගල කඳුවලින් තමයි පුංචි දුවේපුතේ මේ මාදුරු ඔය ආරම්භ වෙන්නේ. ඉතින් මේ අකුරුගල කඳුවලින් ආරම්භ වෙන මාදුරු ඔය මුහුදට වැටෙන්නේ ලංකාවේ කල්කුඩා කියන ප්‍රදේශයෙන්. මේ කල්කුඩා කියන ප්‍රදේශයෙන් තමයි අකුරුගල කඳුවැටියෙන් ආරම්භ වන මාදුරු ඔය මුහුදට වැටෙන්නේ. ඊළඟට පුංචි දුවේපුතේ අර ලංකාවේ ප්‍රධාන ගංගා හතර වලට මතකයි මම මුලින්ම කිව්වා වගේ ගලවේ ගඟක් ආරම්භ වන්නේ සමනොළ කන්දෙන්. එහෙමත් නැත්නම් ශ්‍රී පාද අඩවියෙන්. ඒ කියන්නේ හැටන් ප්‍රදේශයෙන්. ඉතින් මේ සමනල කන්දෙන් ආරම්භ වන වලවේ ගඟ මුහුදට වැටෙන්නේ ලංකාවේ අම්බලන්තොට කියන ප්‍රදේශයෙන්. කොහෙන්ද දුවේපුතේ අම්බලන්තොට කියන ප්‍රදේශයෙන් තමයි මේ සමනල කන්දෙන් ආරම්භ වන වලවේ ගඟ මුහුදට වැටෙන්නේ. මමනුකුල කඳුවලින් තමයි දුවේපුතේ මැණික් ගඟ ආරම්භ වන්නේ. ඉතින් මේ නමනකොළ කඳුවලින් ආරම්භ වන මැණික් ගඟ මුහුදට වැටෙන්නේ යාල ප්‍රදේශයෙන්. මේ යාල කියන ප්‍රදේශයෙන් තමයි නමනකොළ කඳුවලින් ආරම්භ වන මැණික් ගඟ මුහුදට වැටෙන්නේ. කොහෙන්ද දුවේපුතේ නමනකොළ කඳුවලින් ආරම්භ වන මැණික් ගඟ යාල කියන ප්‍රදේශයෙන් තමයි මුහුදට වැටෙන්නේ. අපි දැන් බලමු මහවැය ආරම්භ වන්නේ කොහෙන්ද කියලා. රක්ෂව කඳුවලින් තමයි දුවේපුතේ මේ මහවැය ආරම්භ වන්නේ. මේ මහවැය ආරම්භ වන්නේ රක්ෂව කියන කඳුවලින්. ඉතින් මේ රක්ෂව කඳුවලින් ආරම්භ වන මහවැය ලංකාවේ මේ ගමුව එහෙමත් නැත්නම් කොච්චි කඩේ කියන ප්‍රදේශයෙන් තමයි මුහුදට වැටෙන්නේ. කොහෙන්ද
කොච්චි කඩේ කියන ප්‍රදේශයෙන් තමයි මුහුදට වැටෙන්නේ. අපි දැන් බලමු කිරිලි ඔය ආරම්භ වන්නේ කොහෙන්ද කියලා. නම්නකොළ කඳු වලින් තමයි පුංචි දුවේ පුතේ මේ කිරිලි ඔය ආරම්භ වන්නේ. එතෙන් මේ නම්නකොළ කඳු වලින් ආරම්භ වන කිරිලි ඔය මුහුදට වැටෙන්නේ දුවේ පුතේ ශ්‍රී ලංකාවේ පක්ෂීන් වෙනුවෙන්ම වෙන්නුණු අභය භූමිය තියෙන කොහෙද කියලා ඔයාලා දන්නවනේ. එතෙන් මේ ශ්‍රී ලංකාවේ පක්ෂීන් වෙනුවෙන්ම වෙන්නුණු අභය භූමිය තියෙන්නේ කුමන කියන ප්‍රදේශයේ. ඉතින් මේ කුමන කියන ප්‍රදේශයෙන් තමයි පුංච දුවේ පුතේ මේ කිරිලි ඔය මුහුදට වැටෙන්නේ. අපි බලමු කළු ගඟ ආරම්භ වන්නේ කොහෙන්ද කියලා. කළු ගඟක් ඔයාලා දන්නවනේ පුංච දුවේ පුතේ මේ ප්‍රධාන ගංගා හතරෙන් එකක් කියලා. ඉතින් මේ කළු ගඟත් ආරම්භ වන්නේ ශ්‍රී පාද අඩවියෙන්. එහෙමත් නැත්නම් හැටන් ප්‍රදේශයෙන්. ඉතින් මේ ශ්‍රී පාද අඩවියෙන් එහෙමත් නැත්නම් සමනල කන්දෙන් ආරම්භ වන කළු ගඟ මුහුදට වැටෙන්නේ කළුතර ප්‍රදේශයෙන්. ඊළඟට බලමු කදරගල කඳු වලින් ආරම්භ වන මේ ගින් ගඟ මුහුදට වැටෙන්නේ කොහෙන්ද කියලා. කබරගල කඳු වලින් ආරම්භ වන මේ ගින් ගඟ මුහුදට වැටෙන්නේ ලංකාවේ දකුණු පළාතෙන්. ඒ කියන්නේ ලංකාවේ දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයෙන්. මේ ගාල්ල ප්‍රදේශයෙන් තමයි පුංචි දුවේ පුතේ මේ කබරගල කඳු වලින් ආරම්භ වන ගින් ගඟ මුහුදට වැටෙන්නේ. ඊළඟට බලමු මේ ඔය ආරම්භ වන්නේ කොහෙන්ද කියලා. මේ ඔය ආරම්භ වන්නේ කුඩා මඩගල කඳු වලින්. කොහෙන්ද දුවේ පුතේ? කුඩා මඩගල තියෙන කඳු වලින් තමයි මේ ඔය ආරම්භ වන්නේ. ඉතින් මේ කුඩා මඩගල කඳු වලින් ආරම්භ වන මේ ඔය මුහුදට වැටෙන්නේ වයඹ පළාතේ පුත්තලම ප්‍රදේශයෙන්. කොහෙන්ද පුතේ? වයඹ පළාතේ පුත්තලම ප්‍රදේශයෙන්. අපි දැන් බලමු ගල් ඔය ආරම්භ වන්නේ කොහෙන්ද කියලා. ගල් ඔය ආරම්භ වන්නේ පුංචි දුවේ පුතේ හේවා එළිය කඳු වලින්. කොහෙන්ද? හේවා එළිය කඳු වලින් තමයි මේ ගල් ඔය ආරම්භ වන්නේ. ඉතින් මේ හේවා එළිය කඳු වලින් ආරම්භ වන ගල් ඔය මුහුදට වැටෙන්නේ ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව කියන ප්‍රදේශයෙන්. මඩකලපුව කියන ප්‍රදේශයෙන් තමයි මුහුදට වැටෙන්නේ. අලුත්ම වීඩියෝ කලින්ම බලන්න, subscribe කරන්න අපිට.